නැවතත් ඔබ අඟහරුවාදා නුගසෙවන සමගින් අපි ඔබ දන්නවා මේ වෙලාවට හැම අඟහරුවාදා දවසකදීම නුගසෙවනින් ඔබේ පංච කල්යාණීය රැකගැනීම පිළිබඳව අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කතා බහ කරනවා. අදත් අපි එවැනි වැදගත් බොහෝ දෙනෙකුට බලපාන ප්‍රශ්නයක් ගැටලුවක් රූපලාවන්‍ය ගැටලුවක් විසඳා ගන්නයි සූදානම් වෙන්නේ. යම් විදියකින් මේක රූපලාවන්‍ය ගැටලුවක් තවත් විදියකින් බලනවා මේක රෝගී තත්ත්වයක්. मुखद मे कारण मुखद मेकट तीन आयुर्वेद वैद्य विद्या विसंधु मुख्य कथा भाकर अद सूदान आयुर्वेद वैद्य वासना साम्रविकम अपे वैद्य दिने समग्र आई भो आई भवन सीतारा हे अभी अपे रूपलावण्य गेटलता रोग कोटस कहुमद आयुर्वेद हनुन्वाणी सह अपे समाज भाविता एक प्रचलित कहुमद किल मुलिम पटांगा ओ सीतारा आयुर्वेदी नहर गेट घेम गेन कथाकरण शिरा ग्रंथि के नमीन तमें हंधुना सीतार सामान्य व्यवहार योब समहारेनो वेरिकोस वेन तीनों मट मट वेरिकोसाइट्स तीनों के विधिट की दत्तट मे खारणी मुखाद दें सीतार की वो हरी मेक रूपलावण्यम गेटलू अक्नो मुल्लवस्ताव दत्तम अभी पादगन गीसती कथाकर पातवल नहर गेट घेलास्तन अत्तम बुट विलासीवर तपासको तीन ඔබට ලැජ්ජාවට කාරණයක් වෙනවා. ඉතින් ඒ වගේම මේකේ දරුණු අවස්ථාව ඊටම සංකූලතා ඇති කරන රෝග තත්ත්වයක්. ඉතින් මොකද්ද මේ ශිරා නහර ගැට ගැහිම කියන්නේ? ඇත්තටම ඔබ දන්නවා අපේ ශරීරයේ රුධිරය ගමන් කරන ප්‍රධානම ධමනි සහ ශිරා කියලා රුධිර නාල දෙකක් තියෙනවා. ඉතින් මේ ශිරා කියන රුධිර නාලවල තමයි මේ නහර ගැට ගැහිම තත්ත්වය ඇති වෙන්නේ. ඒකෙදි වෙන්නේ සිතාරා අපේ දැන් සාමාන්‍යයෙන් පාදවල තියෙන රුධිරය හෘදයට ගමන් කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ හෘදයට ගමන් කරන ගමනේදී යන්නේ ගුරුත්වයට විරුද්ධව සිතාර. ඉතින් පහළට ඇදීමක් සිද්ධ වෙනවා මේ රුධිරය ඉහළට ගමන් කරද්දී. අන්න ඒක වළක්වන්න මේ ශිරා තුල තියෙනවා ස්පින්ක්ටර්ස් කියලා අපි කියනවා කපාට. මෙන්න මේ කපාටවල යම් යම් හේතු නිසා ඇතිවන දුර්වලතා නිසා රුධිරය ඉහළට යාම ක්‍රමවත්ම වෙන්නේ නැතුව පහළ එකතු වෙලා රැඳෙනවා. මේක අපිට බාහිරයට දර්ශනය වෙනවා නහර ගැට ගැහිමක් විදියට. ඒ වගේම මේ ධමනිවල තියෙනවා ප්‍රත්‍යස්ත ගුණය කියලා දෙයක්. ඒ කියන්නේ ඇදෙලා හපව් ඒ යථා තත්ත්වයටම පත්වීමේ ගුණය. මෙන්න මේ ගුණයත් යම් යම් හේතු නිසා අපි ඉස්සරහට කතා කරනවා. අන්න ඒ ගුණෙත් අඩුවීම් සිද්ධ වෙනවා. මේක නිසා අර මං කිව්වා වගේ රුධිරේ ගැට එකතු වීමක් සිද්ධ වීම නිසා අපිට බාහිරයට පෙන්නුම් කරනවා නහර ගැට ගැහිමක් වශයෙන්. ඇත්තම සිතාර දැන් ගොඩාක් නහර ගැට ගැහිලා දරුණු තත්ත්වයට යන්න කලින් මූලික අවස්ථාවේදී හුඟක් විට අපිට කලවය ඒ වගේම බත් කෙන්ඩ අපේ කෙන්ඩ ප්‍රදේශයේ හුඟක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා නිකන් මකුළු දැලක ස්වරූපයට නහර යම් ජාලාවක් විදිහට තියෙන ආකාරය අපිට දකින්න එහෙම අවස්ථාවක්. ඔව් අන්න ඒ වගේ අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේදී හුඟක් වෙලාවට ඔබට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. වේදනාවක් නැහැ, කැසීමක් නැහැ, දැවිල්ලක් නැහැ. දර්ශනයෙන් ඔබට ඒක අවලස්සන ස්වරූපේ විතරයි. ඉතින් හුඟක් වෙලාවට මේ අවස්ථාවේදී කාන්තාවන් විශේෂයෙන්ම මේ ගැන උනන්දු වෙනවා. මොකද ඔබේ රූප ස්වභාවයේ ගැටලුවක් නිසා නහර ගැට ගැහිම කතා කරනකොට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට මේක ඇති වෙනවා සිතර. නමුත් විශේෂයෙන් කාන්තාවන් විලාසිතා කරන ඔබ ලස්සනට ඉන්න කැමති ඔබ මේ තත්වෙදිත් වෛද්‍ය උපදෙස් පතනවා. ඇයි මේ මොකද වෙන්නේ කියන එක. ඉතින් ඇත්තට මේක හොඳ කාරණයක් සිතර. මුල්ම අවස්ථාවේදී අපි මේකට නිවැරදිව ප්‍රතිකාර නෙමෙයි, කියන්නේ ඖෂධ නෙමෙයි. අපිට පුළුවනි අපේ සාමාන්‍ය විහරණේ කරන ක්‍රියාවලියෙන් අපිට මේක වළක්ව ගන්න හැකියාව තියෙනවා. හොඳයි. දැන් මෙහෙම අවස්ථාවක් සාමාන්‍යයෙන් අපිට පෙනුමෙන් දකින්න කොයිතරම් වගේ කාලයක් යනවද? එහෙම නැත්නම් ඒක කුඩා කාලයේ දරුවෙකුටද එහෙම නැත්නම් වයස් සීමාවකදී විතරද මේක ඉස්මතු කරන්නේ මුල් අවස්ථාව? ඔව් සිතාර මෙහෙමයි. ඒක දැන් හුඟක් දුරට අපිට දකින්නට ලැබෙන්නේ කාලයත් සමග. ප්‍රධානම කාරණයක් වෙනවා වයස. දැන් අපේ වයස ගතනකොට මොහොතින් මොහොත අපි වයසට යනවනේ. ඉතින් මම කිව්වා වගේ අර කපාටවල ක්‍රියාවන් ඒ වගේම අර ඇදෙන සුළු ක්‍රියාවන් අපේ මේ වයසත් එක්ක ටික ටික දුර්වල වෙනවා. මේ නිසා ස්වභාවයෙන්ම මේක ඇති වෙන තියෙන හැකියාව වැඩි. ඒ වගේම ප්‍රධානම තව කාරණයක් වෙනවා ගර්භණී අවස්ථාව. ගර්භණී ඔබගේ කොසතොල තියෙන සිටින දරුවා නිසා අමතර පීඩනයක් ඔබේ කකුල් මතට යෙදෙනවා. මේ හේතුව නිසා ඒ වගේම ගර්භණී කාලයේදී ඔබේ හෝමෝනවල යම් යම් විචලිතතා වෙනවා. ඉතින් මේ හේතුවත් අර ශිරාවල ඇදීමේ ස්වභාවයට බලපාලා නහර ගැට ගැහිමේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක తాවකාලික සිතාර. දරු ප්‍රසූතියත් සමග ඒ හුඟක් දුරට ඉවත් වෙලා යනවා. ඒ වගේම දැන් දරු ප්‍රසූතිය తాවකාලික දෙයක් වුණත් තරබාරුකම ඔබේ දිගටම තියෙනවා නම් උසට සරලන බරක් නැතුව ඔබ ශරීරය ඉතාම තරබාරු නම් පාදවලට යෙදෙන පීඩනය අධික වීම නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ
විලාසිතත් එක හේතුවක්. මොකද දන්නවද දැන් ගාක් කාලවට දැන් වර්තමානයේ තියෙන විලාසිතාවලදී ඔබ ඉංගටිය ගොඩක් තද වෙන ආකාරයට කලව කෙන්ද ප්‍රදේශයේ ගොඩක් තද වෙන ආකාරයට විලාසිතා ඔබ පාවිච්චි කරනවා නම් නිතර කාලයක් තිස්සේ දීර්ඝ කාලීන. ඒ වගේම අඩියුස සෙරෙප්පු පාවිච්චි කරනවා නම් දීර්ඝ කාලීනව. ඔබට මෙය තත්වයේ ඇති වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. මොකද අපේ රුධිර සැපයීම අඩාල වීමක් වෙනවා මේ වගේ විහරණ නිසා. ඒ වගේම ඔබ එක දිගට එකම ආකාරයෙන් හිටගෙන සිටින රැකියාවක් හෝ යම් ක්‍රියාවක් සිදු කරන කෙනෙක් නම් මේ තත්ත්වය ඇති වෙන තවත් ඉඩකඩ වැඩි. මොකද දන්නවද ඒකට හේතුව? අපේ ශිරාවල රුධිරය ඉහළට ගමන් කිරීමට උපකාරයක් වෙනවා අපේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය. ඉතින් අපි හෙලවෙනකොට තමයි අපේ මාංශ පේශි ක්‍රියා කරන්නේ. අපි එකතැන ඉන්නවා නම් මාංශ පේශි ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා රුධිරක සැපයීමට අපෙන් උදව්වක් වෙන්නේ නැහැ. හොඳයි. ඇවතුම් පැවතුම් විහරණ වලින් කොහොමද මේක රෝගී තත්ත්වයකට යන්නේ නැතුව රූපලාවන්‍ය ගැටලුවක් ඔබ මේක විසඳගන්නේ? ඒ පිළිබඳවයි අපි අද කතා බහ කරන්නේ. ඉතාම හොඳින් අපේ වෛද්‍යතුමිය පැහැදිලි කරා වයස් සීමාවත් එක්ක ස්ත්‍රී පුරුෂ භේදයත් එක්ක ඔබේ ජීවන රටාවත් එක්ක කොහොමද මේක මුල් අවස්ථාවේදී ඔබට දකින්න ලැබෙන්නේ කියලා. එහෙම අවස්ථාවකදීත් අපිට යම් කිසි විදිහේ සත්කාරයක් ප්‍රතික්‍රමයකින් මුල් අවස්ථාවේදී මේක නවත්ත ගන්න පුළුවන්ද? එහෙම අවධානය යොමු කළ ප්‍රතික්‍රම නොකරොත් මේක දැඩි රෝගී තත්ත්වයකට යන්න පුළුවන් කියලා ඔබතුමිය සඳහන් කරා. අපි මොකද්ද මේක හඳුනගත්ත दर्शनीय ප්‍රතිකාර කරගන්න පුළුවන්. අතන සිතාරා ඔබ කිව්වා වගේ දැන් දරුණු අවස්ථාවට යන්න පුළුවන්. ඒකේ උදාහරණ විදිහට දැන් සාමාන්‍යයෙන් නහර ගැට ගැනීමක් ඇති වුණා ඇති වෙද්දී මුල් අවස්ථාවේදී ඒ අදාළ ප්‍රදේශයේ මං කිව්වා වගේ අර මකුළු දැලස රූපේනවා වර් කියන්නේ නේ දරුණු අවස්ථාව. දරුණු අවස්ථාවක් කොයි තියෙන්නේ? ඉතින් මුල් අවස්ථාවේදී අර මං කිව්වා වගේ මකුළු දැලස රූපේනවා. ඒ වගේම ඒ ස්ථාන ආශ්‍රිතව දම් පාට නිල් පාට වගේ වෙනවා. ඊන්පස්සේ වර්ණය කළු වෙනවා. ඊළඟට රුධිරය ගලා යාමක් සිද්ධ වෙනවා. ඒ ස්ථාන අධිකව කසනවා. ඒ වගේ ඇති වෙන තුවාල ඉක්මනින් සුව වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සිතාරා වලලු කළ ආශ්‍රිතව තුවාල ඇති වෙනවා. මේ තුවාල දීර්ඝ කාලයක් තිස්සේ පවතිනවා. සුව වීම හරිම බොහොම ප්‍රමාද වෙන දෙයක් තමයි. ඉතින් මෙන්න මේ කාරණා හුඟක් කාලවට දරුණු අවස්ථාවට ගියාම දකින්න ලැබෙනවා. මෙවැනි අවස්ථාවකුත් ඒ ටිකක් දරුණු අවස්ථාවක්ද වෛද්‍යතුමිය අපිට දැක්කේ. ඔය එතන පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද කපාට උපකාර වෙන්නේ ශිරාවල රුධිරය ඉහළට ගමන් කිරීම ගැන සිතන. සාමාන්‍ය තත්ත්වයේ සහ රෝගී තත්ත්වයේ. රෝගී තත්ත්වයේ. ඉතින් මේ විදිහට ගැටලු ඇති වුණොත් දැන් තව ප්‍රධාන කාරණයක් තියෙනවා. මේක ඔබේ ජීවිත අවධානම කැති කරන්න පුළුවන් සිතාර. ඒකට හේතුව මොකද්ද? දැන් ශිරාවල මම කියවනේ රුධිරය එකතු වෙනවා කියලා. මේ රුධිරය එකතු වෙලා තිබීමේදී රුධිර කැටි ඇති වෙන්න පුළුවන්. අපි කියන්නේ ක්ලොට්ස් ඇති වෙනවා කියලා, බ්ලඩ් ක්ලොට්ස්. ඉතින් මෙන්න මේ රුධිර කැටි ඇති වුණොත් මේ දේවල් අපේ මොළයට හෝ කොහේ ගිහිල්ලා ආගාධ තත්වයක් ඇති වෙලා ඔබේ ජීවිතය හානියක් වෙන තත්වයටම දරුණු වෙන්න පුළුවනි. ඉතින් මේ නිසා ඊටම රූපලාවණ්‍ය ගැටලුවක් තමයි මුල් අවස්ථාවේදී රූපලාවණ්‍ය ගැටලුවක්. නමුත් ඒකට ප්‍රතිකාර නොගෙන නොසලකා හිටියොත් ඔබේ ජීවිත අවදානමක් දක්වා යන්න පුළුවන් තත්වයක් තමයි මේ නහර ගැට ගැසීම කියලා කියන්නේ. හොඳයි. අපි මේ ජීවිතය රැකගන්න බොහෝ දේවල් කරනවා. ඔබේ ඇවතුම් පැවතුම් වෙනස් කරනවා, රෝගියෙක් කියලා දැනගත්තොත් ආහාර රටාව වෙනස් කරනවා, ටිකක් වැඩිපුර පරිස්සම් වෙනවා. හැබැයි එවැනි ලක්ෂණයක් මුලින්ම තියෙද්දී ඔබ රෝගියෙක් වුණාට පස්සේ දක්වන උනන්දුවට වැඩිය ප්‍රබලයි. ඔබ මේ මුල් අවස්ථාවේදී සත්කාරයක් කරලා ඒක වළක්වා ගන්න පුළුවන්. දැන් අපි වෛද්‍යතුමිය සූදානම් එවැනි මුල් අවස්ථාවක කොහොමද ඔබට රූපලාවන්‍ය ගැටලුවක් විදියට තියෙනවා නම් ඒක රෝගියෙක් බවට පත් නොවෙන්න සාධකයක් නොවෙන්න කොහොමද සත්කාරයක් කරන්නේ, මොනවද අවශ්‍ය වෙන්නේ කියලා ඉක්මනින් කියමු. ඔව් සිතාරා. දැන් ඇත්තටම ඔබ කිව්වා හරි. අපේ විවාහරි තියෙනනේ ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි වැළකෙන්න හේතු දැනගත්තොත් අපිට රෝගයට ලක් වෙලා ඒක සුව කරගන්න යනවට වඩා අපිට පොළේ රෝගේ හැදෙන එකෙම වැළකෙන්න. ඔව්. ඉතින් මෙතෙන්දී අපිට ඕනේ වෙන්නේ සරලවම ගෙදර තියෙන දෙයක් දාස් පෙතිය කොළ. ඒ දාස් පෙතිය කොළ ගන්නකොට අර මුලින්ම තියෙන මුදුනේම තියෙන කොටස ලබා ගන්නවා නම් හොඳයි. පුංචි දලුත් එක්ක. පුංචි දලුත් එක්ක. ඊන් පස්සේ අපිට අමුකහ අවශ්‍ය වෙනවා. මේ විදිහට අමුකහ දැන් හැමෝම ගෙවල් වල අමුකහ ටිකක් වවනවානේ නේද? ඔව් මේ දවස්වල කොහොමද ගණන්නේ? ඉතින් කරන්න තියෙන හරිම සරල දෙයක් ගන්න දාස් පෙතිය දලු මිටක් වගේ අරගෙන අමුකහ වලින් ඔබේ මැදැඟිල්ලේ පළවෙනි පුරුක ස්වරූපයේ ඒ ප්‍රමාණය කොටසක් අරගෙන ඔබට පුළුවනි මේ දෙක ඇල් වතුර ස්වල්පයක් දාලා බ්ලෙන්ඩර් කරනවා නම් කමක් නැහැ. ගලේ අඹරලා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ ආකාරයට බෙන්න මේ විදිහේ පල්පයක් ලබා ගන්න ඕනේ. ඔව්. ඔන්න ඔය විදිහට ඔබට බලන්න පුළුවන්. මේ විදිහට අපි පල්ප එකක් හදා ගන්නවා. ඔව්.
මෙතෙන්ද කියන්න ඕනේ දැන් නහර ගැටගැහිම තියෙන කෙනා දන්නවා ඒ ස්ථානයේ කසන ස්වරූපයක් එහෙම නැත්නම් හිරිවැටෙන ගතියක් දැවිල්ලක් මේ වගේ ලක්ෂණයක් පහළ වෙනවා. ඉතින් එහෙම පහළ වෙන වෙලාවට ඔබට මුලින්ම පුළුවනි මේ කාලයප කරන්න කලින් කොහොමද අලු ටිකක් එතකොට අමුකහ ටිකක් ඊට පස්සේ ඒ වගේ දේවල් ටික නිදි කුඹ ටිකක් දාලා තඹගත් වතුරේ ඖෂධීය ජලයේ මද උණුසුමින් ඔබේ කකුල් දෙක පොඩ්ඩක් තවා ගන්න. එහෙම තවාගෙන ඉන්පස්සේ හොඳින් වියළුණාට පස්සේ ඔබට පුළුවනි මේ ආලේපය දැන් නහර ගැට ගැහුණ ප්‍රමාණය තියෙනවනේ නහර ගැට ගැහුණ ප්‍රදේශයේ පොඩි ගෝස් කෑල්ලක් ආධාරයෙන් මේ පල්ප් එක ගාලා ඊට පස්සේ එතන ඒක තියලා වෙලලා හරි එහෙම නැත්තම් ප්ලාස්ටර් කරලා රඳව ගන්න පුළුවනි. මේක සිතාරා දැන් උදේ දැම්මහම හවස් වෙනකනුත් ඊළඟට රාත්‍රී කාලයේ පුරාවටත් අවස්ථා දෙකකදී කරනවා නම් වඩා හොඳයි. කාලයක් දීර්ඝ කාලයක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් මාසයක් විතර මේ ආකාරයට ක්‍රමවත්ව කරගෙන යනකොට ඔබට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් කියන්න ඕනේ ඔබේ විහරණවල දැන් මට මම කියන්න ඒ කාරණා ටික ඔබේ විහරණවලින් මේකට උදව්වක් වෙන්නත් ඕනේ. නැත්තම් මේක බේත ගෑවා කියලාම ඔබට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකෙදි ප්‍රධානම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ඔබ එක දිගට හිටගෙන ඉන්න කෙනෙක් නම් අඩුම තරමින් මොහොතින් මොහොත ඔබේ ඉරියව් වෙනස් කරන්න. අර මං කිව්වනේ මේ මාංශපේශිවල සංකෝචන වීම උදව් වෙනවා අපේ රුධිර ගමනේට කියලා. ඒ නිසා ඉරියව් වෙනස් කරන්න ඕනේ. එහෙමත් නැතිනම් දැන් හුඟක් වෙලාවට ස්ටොකින්ග්ස් දානවානේ අර අපි කියන්නේ සම්පීඩක මේස් භාවිතා කරනවා මේ නහර ගැට ගැහිමේ. හැබැයි මේක හරි විදිහට භාවිතා කරන්නේ කොහොමද කියලා අවබෝධයක් හුඟක් අයට නැහැ සිතාරා. ඇත්තෙම කරන්න ඕනේ ඇඳෙන් බහින්න කලින් තමයි මේ මේස් එක දාගන්න ඕනේ. ඒකට ප්‍රධාන හේතුවක් ඔබ ඔබම බලන්න ඔබට නහර ගැට ගැහිම තියෙනවා නම් උදේ නිදාගෙන ඇඳේ සිටින අවස්ථාවේදී බහැලා පැය කීපයක් වැඩ කරාට පස්සේ කොහොමද නහරේ ලිප්පිලා තියෙන තත්ත්වය පේන්නේ කියලා. ඇත්තටම ඇවිද්දාට පස්සේ තමයි නහරේ ලිප්පීම අපිට දැర్శණය වෙන්න පටන් ගන්න. නිදාගෙන ඉන්න කාලේදී ඒක අඩු වෙනවා සිතට. වෛද්‍යවේදී දැන් අපි දන්නවා සාමාන්‍ය රෝග පිළිබඳව මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් සඳහන් කරන මෙන්න මේ රෝග පාලනය කරන්න පුළුවන්. මෙන්න මේ රෝග නිතාවට සුව කරන්න පුළුවන් කියලා. දැන් මේ රෝගේ අයිති වෙන්නේ කොයි වගේ කොටසකට? මේක ඇත්තටම නිතාවට සුව කරන්න පුළුවෙනි ඔබගේ අවධානයත් යොමු කරලා කරගෙන යනවනේ. ඒක ඇත්තටම සාර්ථක ප්‍රතිකාර තියෙනවා. ඔව්. දැන් නිට්ටාවට සුව කරගැනීමේදී වෛද්‍යතුමිය සඳහන් කරා වගේම අපි හැමෝම ප්‍රායෝගිකව අත්විඳලා තියෙන කාරණයක් තමයි හුදෙක් මේ වෛද්‍ය විද්‍යාත්මක උපදේශ එහෙම නැත්නම් බෙහෙත් හේත් විතරක් නෙමෙයි අපිට හෙදකමත් අවශ්‍ය වෙනවා. ආහාර වලින් මේ රෝගය වළක්ව ගන්න පුළුවන් කොයි වගේද? මේ රෝගයේ මූලික අවස්ථාවේ ටිකක් උච්ච වීමක් තියෙනවද? අපි වැරදි ආහාර ආහාරයට එකතු කරගත්තා. අනිවාර්යයෙන්ම සිතාරා. ආයුර්වේදයේදී කියනවා අපි දැන් ඖෂධ විතරක් නෙමෙයි රෝගයකට ප්‍රතිකාරය. අපි කියනවා ඖෂධ ආහාර විහරණ. මේ තුනේම එකතුවක් තමයි ආයුර්වේද ප්‍රතිකාරයක් කියලා කියන්නේ. අනිවාර්යෙන් අපේ දැන් මම විහරණ ගැන කතා කරා. ආහාර ගැනත් ඔබ අවධානය යොමු කරන්න ඕනේ. දැන් මේ වගේ රෝග අපි කියන්නේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග. ඒ කියන්නේ අපි ආයුර්වේදයේදී තන රක්ත ධාතුගත රෝග. ඉතින් ඒ අවස්ථාවේදී අපි ලේ දූෂණය නොවන සරලව කිව්වොත් ලේ දූෂණය නොවන ආහාර තමයි භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ උෂ්ණ ගුණයෙන් යුතු ආහාර වලින් අපි වැළකෙන්න ඕනේ සිතාර. දැන් මෙතෙන්දී උනත් අපි ප්‍රතිකාරයේදී භාවිතා කරේ දැන් ඔය ඒ වගේ ආසාදන තියෙන තැන රතු වෙලා ඉදිමිල දැවිල්ල ඔය වගේ ලක්ෂණ හුඟක් වෙලාට පිත් දෝෂයට සම්බන්ධයි සිතාර. දැන් මෙතන භාවිතා කරපු දාස්පේතියවල විශේෂයෙන්ම තියෙනවා ප්‍රති ප්‍රදාහ ගුණය. ඒ කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි රියක්ෂන් කියන. ඒ කියන්නේ දැන් අර මම කිව්ව රතු වෙනවා, රස්නේ වැඩි වෙනවා. එතකොට දැවිල්ල වගේ ලක්ෂණ ඔන්න ඔය දෙවලට අපි ඒ ලක්ෂණ හඳුන්වන්නේ. ඒව අඩු කරන්න ගුණය තියෙනවා මේ දාස්පේතියවල. ඒ වගේම ආසාදන වළක්වන ගුණේ තියෙනවා. විෂබීජ නාසන ගුණේ තියෙනවා. විශේෂයෙන්ම හැම සුවපත් කිරීමේ ගුණේ තියෙනවා සිතරමිත් දාස්පිතියවල. ඒකයි අපි මේක විශේෂයෙන්ම භාවිතා කරන්නේ. ඒ නිසාමයි අපි රූපලාවන්‍ය සත්කාරයක් විදිහටත් මෙය හඳුන්වන්නේ. ඉතින් ඔබට මෙහි දරුණු තත්ත්වයේ රෝගයක් තියෙනවා නම් ඒ හරහා ප්‍රතික්‍රම ගැනීම අවශ්‍ය වෙනවා. නමුත් මූලික අවස්ථාවේ ඔබේ රූපලාවන්‍ය ගැටලුවක් විදිහට තමයි අද අපි වෛද්‍යමය මේ සත්කාරය සහ මේ පල්ප් එක කොහොමද හදාගන්නේ සහ ආලේප කරන්නේ කොහොමද කියලා ඔබට සඳහන් කරේ. මේ පිළිබඳව ඔබට තියෙන ප්‍රශ්න ගැටළු විසඳා ගන්න අපේ වෛද්‍යමයට කතා කරන්න බාධාවක් නොවන විදිහට මෙන්න මේ දුරකථන අංකවලට 076 911 021 076 911 021 කියන දුරකථන අංකයට කතා කරන්න. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය වාසනා සමරික වෛද්‍යතුමිය ඉදිරි දවස්වලදීත් අපිත් එක්ක එකතු වෙලා
ඔබට අවශ්‍ය සත්කාර පිළිබඳ විශේෂම රූපලාවන්‍ය පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටළු විසඳා දෙන්න සූදානම්. ඔබට පුළුවන් ඔබේ අදහස් අපිට එවන්න. අපේ පංචකල්යාණීය රැක ගැනීම වෙනුවෙන් මේ සිදු කරන ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම සත්කාර පිළිබඳව ඔබ ඉදිරියේදී බලාපොරොත්තු වෙන සත්කාර කොහොමද කියලා අපිට සඳහන් කරලා එවන්න. අඟහරුවාදා නුගසෙවන නාට්‍ය ඒකකයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 කියන අපේ සුපුරුදු ලිපිනයේ අපි සූදානම් කර වෛද්‍යතුමියත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදී ඔබේ ප්‍රශ්න ගැටළු විසඳා ගන්න මේ සත්කාර ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරියේදී ඉදිරිපත් කරන්න. එහෙමනම් සුවතිවන්ත වෙන අදවසේදී සහභාගී වුණ අපි ලබන සතියේදීත් මොන ගැහෙන. අයිබෝවන්. අයිබෝවන්.